පාත්්‍රී දහය ස්වාධීන ප්‍රෘති විකාශය සමගෙන් ඔබහමුවන ම නිමේශ් චමත් සංකල්ය මම මදු නිකා කරපුට කළ ප්‍රථමයෙන් පුවත් සිරස්ථල් ගෑස් පහවිතයටත් උපදෙස්මානාවක් අධිකරණය ඉවතදාපුූ පාටලීගේ ඉල්ලීම ගැමුණුගේ බොරු ගැන කණජතෙල් සහපති කතා කරයි. මට කූඩවලට හඬාවටින අලවල වැසියන් ඉන්දියාවටත් දිය ඔොමිකරෝන් මදුිනිකා ගගේ ෙි රශව ග නෙ හෝ පුරායන් පිබඳ විමර්ශනය කරන කමටුව තමන්ගේ පරීක්ෂණ තවදුරට සිද්ධ කරන අතරේ ගෑස් පරිබෝජනය පිළිබඳ තාායෝික උපදෙස් මාලාවකුත් නිකුත් කලා. නිමේෂ මේ උපදෙේස් පිළිපදිනවා නම් අනතුරූ අවම කරගන්න පුළුව කෙයි. මේ බිබඳ සොයාබැලීමට පත්කළ ජනාධපති කමිටුව කියසිටන්නේ. ෑ සිලින්න්ඩරයක් මිදී කන්නා අවස්ථාවේදීම ගේෑස්ටැන්කේ කාන්ඳුවීමක් නැති බව අදාන අලවි නිියෝජිතයා ලබම දහවරු කරගන්නා ලෙස කමිටුව සඳහන් කරනවා නිවසේ ඇති ගේෑ සිලිින්ඩරේ ගගේෑ කා්ුවක් සිදුවන බවට සැකෙරන්නේ නම්. එය නිවසින් නිවත් කර වාතාශව ඇති සුදුසු එළිමහන්ස්ථනයක තැබිය යුතුයි අනතුරුව ඒ බව ගේෑස් අලවිියෝ චිතයාට පොලිස්තාානයට හෝ මෙම ශේෂ ජනතිපති කමටුවට දුකතරෙන් දැනම්දේ හැකි. විද්‍යත්ම ක්‍රමේදලින් හැරව ගේෑ සිලන්ඩර පරක්ෂා කිීමටයාමෙන් වලකිනලෙසද මෙම කමිටුව සඳහන් කරනවා. කිසිදු ගේෑ සිලන්ඩරේක පිපිරීමක් වාර්තාාවී නැති අතර ගේෑස් ලිපහ අනෙකු තුපංග පිළිබඳ සැලකිලිමත් ව තුවනවා. එෙන්ම අබැන් ව දිරපත් ව ෑැසන්ුන් භාවිතය වලකිනලෙසයි කමිටුව දැනුම් දෙන්නේ. ගේෑස් රගුලේටරයක් ස හා නිර්දේශත කාලසීමාව වසර පහක්ද සැපු ා. එක නිර්දේශත කාලේ වසර දෙක් දවනවා. ්‍යපාරිික ස්ථානවල මෙන්ම කුඩා කර්ම අන්තශලා තුළ, ගේැස් භාවිතයේද.ඒ පිබඳ පුහු ශ්‍රමිකින්ගේ උපදෙස් ලබගෙන අදාල් පරිසරෂනත්වයට ගැපිනාකාර උපන්ග භාවිත කළ යුතුවනවා. ගේැස් කාණන්දුවක් කඳනා ගැනීමට නිවසින් ගේෑස් ගන්ධයක් වහන්නේ වන්නේ ද සැලිකිිමත් ව යුතුයි ගේුන්ුනේ විදුරුව බිඳයාම පිබඳවද සැලකිිමත් ව යුතු වයි කමිටුව පෙන් වාදන්නේ. ෑනික කටයුතු අවසන්වීමෙන් පසු ගෑ සැපවම විසන්දිකිරීමට අමතක නොකළ යුතුයි. ගේෑ සැපයුම යඩි ලබාීම පෙර, අදල් ස්ථානයේ දොර ජනල් විවෘත කළ යුතුයි. එෙන්ම ගේෑ සැපවම ලබාදීමට පෙර විදුලි පකරන ජංගමුදුර කථනාදිය ක්‍රියත්මක කිරීමෙන් වලකන්න. වාතාශවය හොඳින් නොල බෙන සංගෘතු මුළුතෙන් ගේයක් නම් හත කරුණු පිබඳව වඩත් සැ කිිමත් ව යොතු. ිටු සමාජකයන් ඉදියේද හදාල සිදුවම් සිදුව ස්ථනරට ගොස් ථාන පරික්ෂාවක් සිදුකිරීමට නියමිතයි. මේ පිලිබඳ විශේක්න දැනුවක් ඇති අ හා විශේෂ මහචන මත පවති නම් විදුත්ත පෑලවසේ වා ඉදිරි පත්ර ලෙසද ගේෑ ල් රාශ්රත ගෙන ගැනීම හෝ පුරායම් පිළිබඳ විර්ශණ කිරීම හ ඒ පිළිබඳ විසඳුම්ස වේ ජනාධීපති කමිටු ේස හපති, මහාචාර්ේෂශන්තවල් පපුලගේ මහතා දැනුම් දෙනවා. මේ අතර ගේස් කාන්දුවක් කල්යයා හඳුනාගත හැකි උපරණදක් නිශ්වාාදන කිරීමට පිළියන්දර ප්‍රදේශය තරුණෙකු සමත් වනා. boutි පේර ැති මෙමතරුණයා නිෂ්පාධने ක් උප ර යක් वाන්නේ ෑස් කා ද ැතිවවිට ඒ ල් ති හ ුනා ගෙන අන්නට දැනම් දෙෙන උපකරනය कोයි හ නි්පා න ක දෙව උපකණ वाවා ැවත ප ග ව හැ ැටරියක ්‍ර ත්මග ව ෑ වා නා ගෙන, ව ීනුවක් මගේ දවී දැනුම් දෙන පකරණයක්. මෙ පරණ රේද තවදදුරත් වැඩි ුක ැකි වයි පකාशරන්නේ. ද ්‍රමති පිඳව ගැනු විජරත්න මහත්මය පවසන කරනු මුළමින්ම අසත්ය බව ලංකා කනතල් නීතිකත සස්ථාවේ සභාපති සුමිත් විජෙසිංග මහත්මය පවසනවා. අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්තමින් ඔහු මේ පිළිබව කරුණු පැහැදිලි කලා මට මතක මීට ඉස්සරවෙලා ගැමුණු ජීරත්න මාත්්‍යම කිව්වා බස්රත් ධාවනයයට. ූමුතෙල් යොදාගන්න නිසා විශාල කාර්මික දෝස රැසක් වස්රත්ත වලට ඇති වෙනවා කියලා. දැන් කියනවා දෙල් බාලෙල් කියලා. අපි ඉන්ද නාෑයනය කිරීමේදී රසායනාගාර පරිීක්ෂයක් කරනවා. අපේ තියන කොගගබඩා පරයන්තය ඉන්දර් නිිකුචරණ කොට හැම දසකම අපි මේ පරික්ෂාවට කරනු. නි වැරදි ඉදනයක්හෝ නැත්තම් බාලවීමක් සිදුවන්න බැම. නැවට ලෝඩ කරන්න කලින්. මේ ඉන්දන ස්වාධීන පරික්්ෂකයකුන් විසින්. එඒ රිෆයිනරේ චෙක්කරනවා ඊ අමතරව එතන සාම්පල්ලෙකු තරගන්නවා ඒ සාම්පල්ල එක සීල් කරල තමයි ගන්නසේ ලංකාවෙදි අපේ සපස්චල්ලා අතනයෙන් ගිහිල් සසාම්පල් අරගෙන ඇවිල්ල සාම්පල්ල එක චෙක්කරනවා පි ලැබ් එකේ ආසිාව තියෙන අෝ සහතිකලත් ලැබ් එකක් අප ඊට පස්සේප එකේ තියන රිෆයිනරියකේ තිනෙන ලැබ් එක චෙක්රනඒ පසතම අපි ගොඩබ බෑම පටන්ගන්න ප්‍රයිවඩ් බස් හිමියන්ට පමණක් නෙම අපි දෙන්නසිටබ අයතනයය යෝදාගන්නේ ඩීසල්මයි දුම්ර්‍රිය පාතමේතු දුම් ට යොදගන්නත් මේ දීසල්යි. සුපබෝගී වාහනත් යෝදාගන්න මේ දීසල්මයි. අපිට කිසිම තැනකින් ගැන කම්පලේ එක කැල්ලනෑ එමම ඉතාමත් වගකීමෙන් කියෙනවා ශ්‍රලාංක පුරයසික වශයෙන් මෙවා හොයා බලන්න නැතුව ජනගත කරන්න එපයි කියෙල් ඉතාම කාර්ණික ල්ලා සිටනා. ිකෝන් ව රණාව යිරස් ප්‍රේදය වනට ෙ ඇතුවීම වැලැක්වීමට උපරිම ක්‍රියාමාර්ද ගෙන ඇති බව ෞඛ්‍ය අංශ පවසනවා. සෞක්‍ය පුරදදුවලට අනුගත වී උත්සව සමය ගත කරන ලෙසයි එම අංශ ජනතාවකෙන් ඉල්ලාසිරන්නේ. මේ අතර ෆයිසෙන්න්න අත මාත්‍රා තවත්හොගයක් අද අලිම දිවයිනට රැගෙන එනු ලැපුවා. ස තරයික් ක්ෂ සු හ හ සිය යි, දා ොම ෙස වට ැන ලවයි. ලොගමක්දහ දහතරක් ර මෙම එන්නත්තුගේ පෙත්ති තිස් දෙක අසුරාති වනා බෙබර් විට කුමට හෝ එන්නක පළමු මාත්‍රාව එක්ෝටි පනස්නව ලක්ෂ තිස්තුන් දහස් නවසි හට හත්දෙන්ෙක ලබා ගෙන තිබනවා දෙවන මාත්‍රාව ලබා ගෙන ඇති සංඛ්‍යාව එක් කෝටි තිස්සත් ලක්ෂ පනස්තුම් දහ සත් සය පහළලවක් පුද්ගලින් හත් ලක්ෂ විසිහත් දහස්තුන් සය හැත්තෑ දෙෙනෙකු මතාවතුනම ලබාගෙන තිබෙනවා මෙ අත වයිස අවුදු හැටට වැඩ පුදගලින් සඳහා බෝෂ්‍ර එන්නත ලබාදීම තවදුරටත් ක්‍රාත්මක වනවා ගන මුල්ල ශීවර්ධනරා ්‍ය අරස්ථානීදීද බැවැනිෙක් වැඩස රහට ක්‍රියත්ම කිරුණේ ගම්පහසෞකි වදිලෙ ධරරි කාරයාල්ලි සංවිධායිකත්වෙන්. අද තිනෙදී කොරුණ සාදෙතින් හත්සේති ස් පස්තෙකු හඳනා ගත් අතර එයනු මේ දක්වා මරටින් හතුරනා ගත් සමස්ත කරුණ ආසාධ තින් සංඛ්‍යාව පලක්ෂයට පන්දහස් හරිස හැටක් දක්වා හැලගයා ප්‍රතිකල් ලබන සංඛ්‍යාව නම් දහස් නමසේහතලෙස් පහක් අද තිනෙදී තුන්සි හතල සෙක් දෙනෙකු සවයිල පාති පෙනවා ඒ සමගම මට සුවේ ලැබූ සමස්තක කරුණ ආසාධි තින් සංඛ්‍යාව, පල්ලක්ෂහතලිසෙක් දහස් එකේ විසි හතරක් දක්වා හළ ගොස්ත බෙනවා අද තිනදී කරුණ මණ විසිහතක් සෞක සේවා දයක්ක්‍ෂ රර්බර වාර්තා ක ලා එ න ෙ. වාර්තාවනය සමස්ත කරුණා මනනංඛ්‍යාව, දාාහත්‍ර දහස්තුන්සියා නුුණාවයක්. කරුණ රකෙන් වැලිකීම සඳහා සෞඛ්‍ය රක්ෂි උපෙ අකණඩුව පිපතින ලෙස සෞඛ්‍යංශ ජනතාවට අවධාරණය කරනවා. අපි දැන් ඉන්නේ අර අපේල් මාසේ සිංහල අවරුද්ධට පෙර හිටපු තත්තේ. අපිට ඇ සිදුවන වියසනය නැවතත් ඇතිකරගන්න එපා මේ එළඹෙන් උත්සව සමය සහ අපි අලුත් අවුරුද්ධට යන්න ඉන්න මේ කාලේ ටිකක් නැවත ඉවසගෙන ඒ අවශ්‍ය එන්නත් ලබාගෙන? සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙලා මේ උත්සව සමය සතුටෙන් ගත කරන්න කියලා, අපි ඔබගෙන් ආයචනා කරනවා. රු පිකාාවෙන් හදුනගත් ඔොම්කරොන් ප්‍රේදල් ලෝකේටම තර්ජනයක් වී ඇති බවද සෞඛ්‍යශ්‍ය පෙන් පාතෙනවා. අපි ලංකාවට ඩිල්ට ප්‍රබේදේ පැරුණු වේගේ දක්ක. ඊටත් වඩා විශාල ගුණයකින් ඔමකරෝන්් ප්‍රබේද ඉතාමත්ම වේගීම් පැතිරෙන බවර තමයි මේ වෙනකොට විද්‍යාත්මක කරුණුකාරණස් වල සඳහන් වෙන්නේ. මේකේ එන්නතට සම්පූර්ණයෙන්ම මේක බොරොත්තු දෙන්න නෑ කියනෙකන්න. එන්නතන් ලැබෙන ආරක්ෂාවය යම්කිසි අඩුවීමක් දකින්න පුළුවන් වේ කියනක තමයි සඳහන් වෙන්නේ. thank you රාජකිරිය ප්‍රදේශය දී දහස් දහසය වසරේ රොය අනතුරක් සිදුකර තරුණයෙකු අනතුරකට ලක්කිරීමේ සිද්ධ ගැන පාලිමිතුමන්ත්‍රේ පාටලි ම්පිරනකම හ ඇතුු විත්තිිරුවන්ටේටෙහිව ගොුණුර තිීන ඩුව විභාගට නොකෙන ප්‍රතික්ෂප කරන්න කෙලා ඉදිරිපත් කරපු මූලික විරෝධතා ප්‍රතිීක්ෂප කරමින් නඩුව විභහගේට ගන්න තීරණය කරුුණ. දහස්දාසේ වසරේ පෙබරවාරි මස සිට වනදා හිටපු අමාත්‍ය පාටලි චම්පිකරණනවක මහතා අප්‍රක්ෂාකාරය ලෙස ජිප්‍රතයක් පදවමින් නඩුවේ පැමිලිල් කාර තරුණයා අනතුරට ලක්කල බවට චෝතනා එල්ල වනනා විත්්‍යකරුවට එරහිව ගුණුකරඇති නඩු ඉභහගට නොගෙන ප්‍රතික්ෂප කරන ලෙස වි්‍ය මූලි විරොත්තා ගුණු කළා. එම විරොත්තා ප්‍රතික්ෂප කරමින් නඩු හිභාගට ගැනීමටයි කොළඹ මහධිකන විනිසුරු දමිතොත්ත මහතානය ඕක කේ. නියෝගගේ ප්‍රකාශයට පත් කරමින් විනිසුරු වරයා සඳහන් කලේ අධිකරන්නේ නොමගේ අතැයි ෙනිය නස්ථාවක ඊට ෙරෙහිව නඩු පැවරීමට පැමිනිල්ල හැකියාව තිබෙන බවයි. එවැනි ඩුවක් ඉභග කිරීමට අකන්නේයටது. බාධාවක් නති බව පෙන්වාදු று යා ஏුව වි්‍යේ ික විරත්තා ප්‍රතික්ෂප කරන්න බවත් සඳகන් කලා.විතේ ලි රොත්තා ප්‍රතික්ෂප කරන්න இல்லමින් පැமிල් වෙනුවෙන් පෙනසිරි லி ලප පිරිස් හතා මෙම නඩුව සහவே පිබඳවිස්තර කළ. அන්ரට පත් தருුණයාගේපයා අදදිනි අධකන්නේ හමුව සාක්ෂ බාතු . ක්ෂකරුවෙන් හරස් ප්‍රශ්නීම සීම ජනවා கிோස් ෙක් කල්තැබடா. ලංකා නිදහස් පක්ෂ කුමන තීරණ ගත්තත් ඒය සදිත් රනිල් පිලට හෝ වෙනත් කිසිදු පක්ෂයකට වාසි ගෙන දෙන තියන්දුවක් වන්නේ නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා ශ්‍ර ලංකා නිදහස් පක්ෂ, මධ්‍යමකාරක සභාරැස්වුවෙන් අනතුරව මාධ්‍යවෙත අදහස්තක්කමෙන් අමාතවරයා මේ බව කියයා සිටියා. පක්ෂයේ සභාපති මෛත්‍රපාල සිරිසන මාලේකම් දෑසිරි ජැස්ෙ කරන මහතුරුන්ද මෙෙදී මාධ්‍යත අදහස් පන කලා. විස්සයි විසි දෙේ ශ්‍රී ලංකා නිදහස් පක්සේ ප්‍රතිසංවිධාන වැඩපිරිල්ල තමා සාකච්්‍යා කල යනුවා ලාාපොත් වේනවා ප්‍රසැම්බ්‍රදාය බාලිමේතුව නිවාට දෙන්නවා හයවයයි පස්සේ. එතන ඉඳලා දිගටම අපි අලුත් වැඩපීලට රටපුරා පටන්ගන්න අපි විස්ත්‍රික්ියක් ගමක් නගර අපවාාස අපි යන වැඩ පිල්ල. ඒ සාකච්්‍යාව තමයි විශේෂමා දෙකළේ. මේද සිවත්තා කරම පිලනි දක්ෂ ආන්ද ඉවත්වීමේ සදානම කවති ෝ නෑඒ පිළිබඳව සාකච්ඡා වනේ නැහැ ක සේදත් අපි කියල තියන පක්ෂය තීන්දු කරන ඕනම් හොතක අපේ අමාත්‍ය දූරවලින් අයිවීම කිසිම බාදාවක් නෑ එක අපි එකතාව ලබාදීල තියන පහදිලුව කියන්නවා. අපි හැමවෙලාම රට අස්ථාවර වෙන්නට දෙන්න නෑවගේම. මේ අපි යම්ගන්න තීන්දුවල වාසිය සජත්තේම දදාසටහරි රනිල්ලික්්‍ර සිංහට හරි තවත්කාට හරි න්න අපි තීන්දු ගන්න සූදානක් නෑ ඇයි ශක්තිිමත් කරන්න. අපට අවශධාවයක්න අපි කිසිේත්ම වෙන පක්ෂකට යන්න නෑ. ෂෙෙන් පලත්සවා ඇතිවරණය. ක්‍රමයට යන්න කියෙන ඉල්ලීම දිරිපත් කරා විශේෂෙන් ඒවගේම ප්‍රායිශවා මතිවරණය ලබන මාර්තුමාසි විස්තුම්ෙන්ද පෙර තියාලාවසං කරන්න ඕන මතිවරණ කල්දාන්න පයි කියන පමතවා දදගෙන එවාගේම ඇතිවරණ ඉට අතව කාතානියෝජනයේ සියට විපා නිවාර්යෙන් තබාග යුතු කියෙන කාරණය මේ කාරණනටි අපි ඉදිරිපත් කරා ේෂයෙන් ඇතිවරණ වොට ියද කන්නන ියදම අඩුකිරීම සඳාවන වැඩ පිල්ලක් පිදිරිපත් කරා. ෙක ලබනවසර ලවිල්පත් වැඩදුවීමක් සිද්ධ වෙන්නේෙ නැහැ කියලා අමමාත්‍යේ වාසු දෙේව නායිකාර මහත්මයා ප්‍රකාශරන. ඕනිමේශ අයවැ විසර්චන පනත්කෙටුම් පතේ කාරක සභවස්සාාවේ විවාදියට එක්ම මනුයි අමාතවරයා මේ බව ප්‍රකාශ කළ. අමාත්‍යශ සහ රාජ්‍ය අමාත්‍යංශය කිහිපේක වැශීෂ පිළබඳ විවාදය අද පැවැත්වනා. ඔපමන දල සම්බන්ධතාවයන් ලබා දුන්නද. විස්්ටයි විශ්සේ अි දීල තියෙනවා නම ජල සම්බද එක් ලක්ෂද නමසයාට වි්ටයි විශය එක ලබා දීල තියෙනවා දෙලक्ष 115හ. ඊළගවර්සය අපේ සූදානම හර් ලක්ෂතිසදාහක් ලබාදෙන්. अभි විස්්ටයි විසි දෙගේ ජලගාස්තුව වැඩි කරන්න. මදක තියාගන්න ගගකටට අපප දරාිය මුද හරි නකොට ඒයි දැනගතියතුයි ඒයගේ ජලවිීල් පත වැඩිිය ඇකි බව සමමාරවිට හොඳ දෙයක් වෙයි ජලබිල් පත්වටට යමක් එකතු කරන්න සීට ගානත් මේ ගංගා අයිනේතියෙන්න නගරවල ්‍යාපාරහා ගරවස්තවලි. ඇ ඒවයින් තමයි මේ ඔක්කොම අපපදරවයෙන්. එත ඒගොල්ලන්ගේ ජලබිල් පත. වැඩි කරන්න වෙනවා. ඒ අපද්‍රව්‍ය මුදා නොහරින සෙසුජනයාගේ. බිල් පත් දැන්ට තියන ප්‍රමාණයම රන්ඳධවා ගැනීම සඳහා මුදල්ල එකතු කරගන්න අපේ නිලධාරික් නමසිය හැටදදිනෙකි න්නු අවරදු පහට වැඩි සේවේ කරන මේ තාවකාලික පදම රු ඇමතුම අතාලි පදනමින් සේවය කරපු. සියල්ලු දෙනාම ඉස්තීර පදනමකට ගන්න ඇයි. මමයි යෝජනා කල්ලා තියෙනවා. දවේදීන්ටත් නොතේරෙන විදිහට මේරට හසුරුවන්න නොෙක් බලබේග ක්‍රාත්මක වෙනවා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කලා. ප්‍රථම වට මෙට ජමාධ්‍යේදීන්ට ඇස්දිසි රක්ෂණාවරණය ප්‍රධනය කරමෙනනවයි අගාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. නිේෂ අගමතිතුමා මෙහිදී සඳහන් කළ තවත් දෙයක් තමයි නීතිීඥවරුන් හැරනුකොට. තමන් වැඩිපුරම සමීපවුණේ මාත්‍යවේදීන්ට බව. ්‍ර അ ක් ത ര പ ්‍රධാന നാ හ හ ර ത പ ්‍රධാ . නමමාතිවේදී තුන්දහසකට අසන්න පිරිසකට ඇ රක්ෂාවරන ලබද ට ය මනවා ගේ ප්‍ර ද රග ත රි පත්තු සිටන නම තිවේදන්ට සිදු යිකරමින් තොරව මහදිසි අන්තුු හ යි රක්ෂාවරනය හිමීම විශේෂත්වයක් හිදී අදහ දක් අග්‍රමත්තිවරයා ජවිතයේ දෂ්කරමකාලද මආධ්‍යවේදී මන්සමග සිටවත් මන්ද සෑමවිටම මධවදී ආරක්ෂකලබවත්සිහිපත් කළලා. අදමර මධ්‍යවේදීට ඇ රක්ෂ ලබ. ව ඇසිදිසි රක්ෂණ ආවරණය වගේ දෙයක්. දෙන්න මිතරම් ප්‍රමාධ වුණේ ඇයි කියන්න මමන දන්න නෑ. නොම හිතනවා අපි සුදුස්සට සුදුසේ දීලා තියර නිසායි. අද මාත්‍ය ඇසිදිසී රක්ෂණයය ඔබට ලැබුණ කියද. පිතරණී ෘතිය වශයෙන් නීතිංයවරුවවැරුනම වැඩිපුරම සමිපවුණේ මාධ්‍යවේදීටක ලබොදන්නවා. අසුවට ඇසු නමේ භීෂණ යුගේ රිිචර්්ද සුයිසා දකුණටඇවින්. න අපත් එක්ක කාල්තන්නක ඉදගෙන අපි තට වැඩ කලා මාධ්‍යත්යක සවද වැඩ කරන එක කලාවක් කියලනම් විශ්වාස කරන්න. අපි මාධ්‍යයට ශක්තියක් ව මාධ්‍ය අපට ශක්තියක් වන අප ශක්තිමත් කරනවා. අපි කවදපත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ. මාධ්‍යයට යමක් හංගන්න හංගන්න රටේ ජනතාවටඒ ගැතින උනන් දෝ වැඩි වෙනවා හගන්න හංගන්න හැදෙන බොරුකතා වැඩිි ත්‍රණ අප ජීවිතයේ දුෂ්කරම කාලව මාධ්‍යවිදීන් අපිත්ට හිටිය අපි බලටගේ මාධවිීන් ලොක සේයක් කරගේ යෝතිිකන වැර. දැන් අපි චෝතනා කරලො දැන් අපිට එක් නෑ කියලෝ. එකමුත්ගැත්නල අපි ජීවිතක හලය තුළ අපි අදටු දෙයක්. මාධ්‍යයට ආණ්ඩුව හඩන්න පුළුවන් හඩු පෙල්ලන්නත් පුළොන් ආණඩුවක් බලයට ගන්නත් පුළුවො. ඇබේ මාධ්‍යයට ආ්ඩු රකින්න බෑ ආණ්ඩුව රැගන්න පුළුවන් ආ්ඩුව කරන අයට විතරයි. මාධ්‍ය ආණ්ඩුව රකින්න ගෝත් මාධ්‍යයට මීහිට වඩා ලොකු රක්ෂණනැයක් දෙන්නවී. ඒ මද්‍යේදීන් තේරනු ගත්තට අප අයි තේරුම් මරගන්නන්නේ. ඔබ අනාගතය අපි සුරක්ෂිට කරන්නගොට මාධ්‍යවේදීන්ව නෝබ අති අනාගතය සුරක්ෂිත කරන්න කැපේ කියලා අපි විශවාස කනවා. මෙේද අදස්ත පූ ජනත්‍ය අත ලෙස් අහපෙරුමහතා එදා විකල් පුවත් පත් මාධ්‍යවදී ලෙස තමන් ඇතුළු ජීවිත රජනට ලකුසිට මාති ේදීන්ට වික්ෂ ංක්‍රීවරෙු ලෙස අද්‍රමාත මහිතරජ පක්ෂමතා අදරයා ැකවරන ලබාදුන් අයිරෝස්ති පත් කළලා. මම විකල් පත්තර කාරෙක් විදිියට. අද මේ අවස්ථාව අඳුනගන්නේ ප්‍රතිපත්ති සම්පාධකෙක්ට වඩා වැඩි බරකින් අපි විකල්පපත්‍රකාරයෝ විදිහයට. දින රහිත මරණවරෙන්තුවත් බෝල් පොයින් පෑනත් විතරයි අපේ සන්තකය තිබුණේ. එදා සුනිල් මාධව ප්‍රමුඛ එක විකල්පපත්්‍රයක් සුනන්ද දේශප්‍රිය ප්‍රමුඛ තව විකල්පත්‍රයක් ආණ්ඩුවෙක් ගොරෝසු පිල්ි වෙට අභියෝග කරන වෙලාවේ. ගරු අගමැත්තුමනි විපක්ෂ මන්ත්‍රීවරෙක් විදියට ඔබතුමත් තවත් හිදෙනෙක්. නිලන්තරේෙන් සුනිල් මාධව ප්‍රමුකා පිදිහත් සුනන්ද දේශප්‍රය පමුක යුක්තිය කණ්ඩායම දිහත් පොහ බැලවා. අපට ආදරය රැකවරණය දුන්නා. අද රාජ්්‍යයක වගකීමච්ට කරමින් මෙට වෘත්තිය මාත්‍යවේදීට ඇසිදිසි රක්ෂණිය ප්‍රධාය කරන වෙලාවේ ඔබතු මාට එක් ගෞරවය ප්‍රධානය කරමින් ප්‍රථම වතාාවක වේදිකාව මටක් ජනමාධ්‍ය ෘතිියයට සම්බන්ධ කෙනෙක් විර කරන්න ලැුණ. එසක කමින්ම ෘථවේදිව සහිපත් කරනවා අනිත්තුන්දෙන අවාසනාවකට එත් තිදෙන මද ජීවතතුන් අතරන. එක්නෙක් මංගල සමරවේර. අනිෙක් කෙනා ගාමිනිි දිසනායෙක්. අනිත් කෙනා ලලිත් අතුළත්මුදලින්. මේ දේශ්පලද්ඥන් තිදෙන තමයි. මහින්ද රාජ පක්ස කියෙන වි පක්ෂයේ ෂටන්කාමී නිර්වීත දේශපලද්්‍යයට අමතරව. එදා අපිට ජීවිත රක්ෂණාවරණය වෙනුවෙන් පිහිට. මැති අඇමතිවරුන් මාධ්‍යායතන හිමිරන් මාධ්‍යපානෙන් ඇතුළ පරිසක්ව මවස්තාවට සභාගකි වුණ. උනන්දු අයි කැපවීමයි තියෙනවාටම් අපේ රටේ ව්‍යාපාර කරන්න ඕන තරම් අවස්සාාව තියෙනවා. නමුත් ඒ නිෂ්පාදන වලට වෙළඳපඩක් නිර්මාණි කර ගැනීම වකම අනෙකුත් කටයුතු සම්පාදනය කර ගැනීම සිදු කළ යුතුයි. අත්තරගල්ල අලවල ගම්මානයේ ජනතාව මේකට හොඳ උදාහරණයක් අලවිනි ගම්මානයේ මුහු පිරිසකගේ ජිවුණූ පායිරිී ඇත්තේ බටකූඩ කර්මාන්තයයි. ාතික ශල්ප සභවයට තේක්‍රියත්මග වන මෙම වටකුඩ කර්මාන්තය තුළ, මෙමනි විටත් නිෂ්පාදලේ කරන්නේ බුල්ල තපයිනය කිරීම සඳහා යොදාගන්නා වටකූඩ පමනයි. ි හැමදාම දැන් අවරුදු තිහකටත් උඩ පේලං ඉම්ඹුලත්ක උඩ විතරයි අපි වියන්නේ සිල්ප සභාවෙන් එයාලා මේ කරන සත්කාරය ලොකු උදග්වක් කියල හිතෙනවා අපි අත්තරම දැනගෙන හිටිය අර දවසගානය අරුලත්ක ඩ වියෙන එක විතරයි. අපි මුලින්ම මේ ගම්මානය තෝරගෙන මේ ගම්මානයට විවසායකත්ව පුහුණුව දුන්නා කෝමද ්‍යසායික අත්ත හැකියාවත් ආකල්පය සංවර්ධනය කරලා පොහොමද නව නග්‍ය කරණයක් එක්ක වෙළඳ පොලා ආර්ථිකය තුළ මෙ ර්මාන්තකරුවන් තමුන්ගේ ආර්ථික හැකියාවන් දියුණු කර ගති යුත්තේ ගෙන වැඩමුුව සාර්ථ කරා හොඳ වෙඳපොල අවස්ථාවක් මේ අවස්ථාවයි රටේ සහ ජාතතින්ත ඇතිවලාතිෙන ඉතින් මේ හොඳ අවස්ථාවක්රගම ජතික ශිල්ප සබා මැදියත් වෙලා අපි මේේ නව ෂ්පාදන වෙළඳපොල කරා ගෙනෑමට අවශකර වැඩපිලියල සකස් කරලා දෙන ෂපාදන ආර්ථිකටම චාර්තික රටාවක් අපේ රට තුල නිර්මාණය වී කිය බපොරොතු ඇදුවතම අපි වැට ාන ක්‍රියත් කර. මෙම ගම්මානී නිෂ්පාදකින් දිරිගැවීම සඳහා ග්‍රාමීය කර්මාන්ත ප්‍රර්ධදිර රාජච මාත්‍යංශ, රුපියල් ලියන හතක වියදමින් වැඩසටහන් රැස ක්‍රියත්මක කලා. එෙන්ම ඔවුන්ට වශ නව දැුම ලබාදීමටද පියවර ගැති බෙනවා. එවෙනුවෙන් වැඩමුළු මේවු විටු ක්‍රියත්මකයි. වසරතිහක පමණ කාලේක සිට අලවෙල ගම්මානයේ ජනතාව මේ කර්මාන්්‍යය නිර තුව්වත් ඔවන් මහුණ දෙෙන ගැටලු රැසක් පවතිනවා. අපේ අලවෙල ගම්මානය සියලු දෙනාම ජීවනෝ පායිවිදි හට කරගෙන යන මේ බටකූඩ වියන කර්මාන්තේ පතුකූඩ වියලදීලා දෙන්නේ මුදලායට යාලා අපිට මේ මුදල් ලබාදීලා ඒවරගෙන යනවා මේ කර්මාන්තය කරගෙන අදී තියෙන පැට්ටලුවක් තමයි අපිට බට ලබා ගන්න එක. අපි ආයයි නැවත වියනකූඩවලින් මුදල්ලල්ලටේ බටමිතිවල මුදල් පපාගන්ඩ සලස්සෙන. සාමාන්‍යෙන් කූඩයක් දෙන්නේ ටුපා සීයක් වගේ මුදලකට කූඩවීගන්ඩ මේ බට ලබාගන්්ඩ ප්‍රවාහනේදී ගැටලු ඇතියෙනවා. ඒ හින්ද අපිට ප්‍රවාහන කරන්න්න ය කිිවෙඩක්. හ අපිට බාදනවාන ඒක ලොකු වටිනාදය ගල් නදනක තමයි අපි මෙම වියාගන්න පපනේ බටිමදියක් කියල්ල නදනක පටි ර හරගන කොට අප ගරා තිහක අද්‍යාන්න තියෙ ගුල තියෙන් නම යක්්‍යයම් අපිට ෙ ඇති වියදමක් මෑ අපට කාගෙන්වත් බටගන්න නතුව අපට ගොහමර සහනයක් කරල දෙන්න කිය තමයි අපි කිය අපට ව්‍යගම රසා ද කරගන්න. බට නෑ වියන්රදින උන ගසර ගෙවල් ඉස්්‍රහහිට වන ුණන කස් තමයි අපිදංඟාරගෙන වියන්ඩලාතිීන් ම අපේ මාසීවලපු හම අපිට ලාභයක් කියන්න දෙයක් නෑ. නිෂ්පාදන සහ අව්‍ය බට ප්‍රවාහනයට බලපතුරු කඩිනමින් නිකුත් කරන්නේ නම්. ඒ තමටද සහනයක් බවයි නිෂ්පාදකින් කියා සිටින්නේ. සමගින් පාත්්‍රී හය ස්වාධීනකරෝට විකාශය අදට නිමාවට පත්වනවා. ඔබට සුභරාත්‍රයක් අයිබෝන්